සුබදව සක්කෝන හැමෝටම ඔන්න මංගද වෙනස් වීඩියෝ එකක් ගැන කරන්න හිතුවා මංගද කියන්න යන්නේ ගෑස් ඒ වගේම කරන්ට් වගේ අපිට අත්‍යවශ්‍යම දේවල් මේ කාලේ ගොඩක් අපිට ඒවට වියදමක් යනවා පිරිවැයක් යනවා ඉතින් ඒවා කොහොමද ගොඩාක්ම අඩුවෙන් ගෑස් කරන්ට් ඉතුරු කරගෙන තමන්ගේ තියෙන දේවල් ගොඩක් මාර පිරිමැස්මේ උයන්න කියලා තමයි මං අද කියලා යන්නේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි දැන් යමු වීඩියෝ එකට. ඔයාලට ගොඩක්ම වැදගත් වෙනවා මේ මාතෘකාව. ඔයාලට ගොඩක්ම තියෙන ගැටලුවක් තමයි ඔයාලගේ හාල් ගේන දැන් ඔයාලා නිවසට ගෙන හාල් කොහොමද ගුල්ලෝ වගේ කෘමි සත්තුන්ගෙන් ආරක්ෂා කරගෙන වැඩි කාලයක් තියාගන්න කියන එක. ඉතින් මන් දැන් මේ කියලා දෙන ටිප් එකේ ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ක්‍රමය භාවිතා කරන්න. ඉතින් ඔයාලට ඒකට කුරුඳු කුඩා කුරුඳු මේ මන් දැන් මේ පෙන්වන විදිහට කුරුඳු ඇරගෙන ඔයාලට පුළුවන් මේවා කුඩා කැබලි වලට කඩන්න. මෙන්න මේ වගේ කුඩා කැබලි වලට කඩලා ඔයාලගේ හාල් දාන භාජනයට හරි ඔයාලා හාල් අසුරන තැනට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම කලවම් කරන්න. මේ අවස්ථාවේ අතේ වතුර තියෙන නැති විදිහට හොඳට අත වියලිව තියෙන වෙලාවේ තමයි මේක කරන්න ඕන. ඉතින් මේ ක්‍රමේ භාවිතා කරොත් ඔයාලට පුළුවන් හාල් ගොඩක් කාලයක් තියාගන්න. ඉතින් මම දැන් මේ කියලා යන්නේ ඊළඟට ඔයාලා අර පිරිමැස්මින් කොහොමද හාල් අපත යන්නේ නැති විදිහට ඔයාගන්නේ කියන එක. ඉතින් ඔයාලට දැන් ඔයාලගේ පවුලේ ඉන්න සමාජිකයන් එක්කෙනෙකුට ප්‍රමාණවත් වෙනවා. මෙන්න මේ දැන් මේ ප්‍රමාණය සෙමන්ටින් එකක් හොඳින් පිරිසිදු කරලා වේලලා ගන්න. ඉතින් මේ පොඩි සෙමන්ටින් එකකින් එකක් ප්‍රමාණවත් වෙනවා පවුල් සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයෙක්ට එක්කෙනෙක්ට ප්‍රමාණවත් වෙනවා. මේ වගේ එකක් භාවිතා කරන ඒකෙන් කප් එකක් ඔයාලා මේ විදිහට ගන්න. ඉතින් මේ කප් එකක් එක්කෙනෙක්ට ප්‍රමාණවත් පරි සමාජිකයන් හැටියට කප් එකක් දෙකක් වගේ ඒ ගානට වැඩි කරගන්න පුළුවන්. ඉතින් පොඩි දරුවෙක්ට නම් ඒකෙන් භාගයක් ප්‍රමාණවත් වෙනවා. ඉතින් මේක ගොඩක් සැලකිලිමත් වේ හොඳ ටිප් එකක් කරලා බලන්න. මං ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලා ගෑස් භාවිතා කරනකොට කොහොමද අරපිරි මැස්මෙන් භාවිතා කරන්න කියන එක. ඉතින් මේ ක්‍රමය කරලා බලන්න ඔයාලට පුළුවන්. ඔන්න ඔයාලා මේ වගේ දැල්ල වැඩි කරොත් එහෙම ගෑස් ඔයාලා මන් දැන් මේ පෙන්වන ප්‍රමාණය ගෑස් එක ඔන්න දැන් මේ කහ දැල්ල තියෙන්නේ ගෑස් එක හොඳටම අඩු කරගන්න ඕන. මේ නිල් දැල්ල එනකම්ම අඩු කරගන්න. මෙන්න මේ ප්‍රමාණයෙන් නිල් දැල්ල එනකම්ම ඔයාලා අඩු කරගත්තොත් ඔයාලට ගෑස් ඉතුරු කරගෙන කෙනෙක් කහපාට දැල්ලක් නැති වෙන්නම ඔන්නුහුම තියාගත්තොත් ඔයාලට ගෑස් ඉතුරු කරගෙන ආහාර පිස ගන්න පුළුවන්. ඊළඟට ඔයාලා හැකි සෑම අවස්ථාවකම දර යොදාගෙන ආහාර බිසින් ඉතින් වැඩි වෙලාවක් ඒ කියන්නේ වතුර උණු කරන්න වගේ වැඩි වෙලාවක් යන ඒවට ඔයාලා දර ලිප පාවිච්චි කරොත් ගෑස් ඉතුරු කරගන්න පුළුවන්. ඊළඟට ඔයාලා රයිස් කුකර් භාවිතා කරනවා නම් රයිස් කුකර් එක ආහාර අවශ්‍ය ප්‍රමාණයට තැම්බිලා සහ ඊට පස්සේ ඒ බත් උනාට පස්සේ ඒකේ වතුර හිඳිලා යම්කිසි විනාඩි ප්‍රමාණයක් විනාඩි 5ක් වගේ ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඉතින් මේ කාලේ යොදා ගන්න පුළුවන් ඔයාලට විදුලි ඉතුරු කරගන්න. ඉතින් ඒ සඳහා ඔබ වතුර බත් එකේ වතුර උතුරන කම ඉඳලා බත් එකේ වතුර හොඳටම ඉදුනට පස්සේ යම් සහල් ඇට වගේ අන්තන් තියෙන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී බ්‍රස්නින් කැණිතම් රත් වෙලා තියෙන රස්නින් ඒ තැම්බෙනවා. ඉතින් මේක ඔයාලට මේ වගේ වතුර හොඳටම අඩුනාට පස්සේ රයිස් කුකර් එකේ ස්විච් එක ඔෆ් කරාම ගානට විනාඩි 5ක් විතර වහලා තිබ්බහම හැබැයි අරින්න එපා. ඉතින් බත හොඳට හරියනවා කරන්ට් එකත් ඉතුරු කරගන්න පුළුවන්. මේ ටිප් කරලා බැලුවොත් ඔයාලට ගොඩක්ම අරපිරි මැස්මෙන් ආහාර පිස ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා අනිත් වීඩියෝත් බලන්න. ඉතින් දිගටම channel එකත් එක්ක ඉන්න. ඉතින් ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.